ආයුබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දත්ත අතුරුදන් වීම ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි 2015 2019 කාලයේදී අසාමාන්‍ය මිලකට මිලදීගත් ඖෂධ ගැන රාජ්‍ය ඇමති චන්න ජයසුමන පිළිතුරු දෙමින් පවසයි සහල් මාෆියාව සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ පොළොන්නරුවේ පමණයි ඇමති මහින්දානන්ද කියයි කිරිපිටි මිල සම්බන්ධයෙන් තීරණය මේ සතියේදී රාජ්‍ය ඇමති ලසන්ත කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත නිරෝධායන ඇඳුම් නීතිය සමේ මත්පැන් අලවිසල් විවෘත කිරීම පිළිබඳව සමාජී දැඩි ප්‍රතිරෝධයක් හටගනිමින් පවතිනවා මේ අතර කොළඹ ජාතික රෝහලෙන් අපට වාර්තා වුණේ මත්පැන් අලවිසල් විවෘත කර පැය 24ක් තුළ බීමත් වැටි වූ ගැටුම් වලින් තුවාල ලබා හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගිය බවයි පාසල් වහලා විශ්වවිද්‍යාල වහලා පොඩි කඩේ ඉඳලා හෝටල් මේ හැම දෙයක්ම වහලා හැබැයි බාර් ඇරියා මේ පිළිබඳව අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ බාර් ඇරපු ගමන් නිරෝධායන ඇඳිරි නීතිය තඹේකට මායිම් නොකර පොඩි කකා පොලිම් වල ඉඳලා මත්පැන් ගත්ත හැටි මුළුමහත් රට නෙමෙයි මුළුමහත් ලෝකෙම දැක්කා රටේ මිනිස්සු විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු පුදුම වුණා නිරෝධායන ඇඳිරි නීතිය කාලයක් තුල මේ විදිහට මත්පැන් අලවිසල් විවෘත කිරීම සහ මෙතරම් ඌමනාවකින් උනන්දුවකින් පිපාසයකින් මත්පැන් හොයාගෙන ආපු ජනතාව ගැන තාමත් ඇතැම් ස්ථානවල මේ පෝලිං මේ විදිහටම දකින්නට ලැබෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා කොහොමනත් අපි දැන් මේ කියන්නට හදන්නේ කාලයකට පස්සේ මත්පැන් අලවිසල් විවෘත කිරීමෙන් අනතුරුව සිදු වුණු ආදීනව ගැන කොළඹ ජාතික රෝහලට අපිට ලැබෙන තොරතුරු වලට අනුව මත්පැන් අලවිකරණ ස්ථාන විවෘත කර පැය 24ක් යන විට වෙනදාට බීමත්ව කලකෝලාහල ඇතිවීමෙන් රෝහල් ගතමන සංඛ්‍යාවට වඩා දෙගුණයකින් පමණ රෝගීන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති බවයි ලැබෙන වාර්තා වලට අනුව බාර් ඇරලා පැය 24ක් යද්දී එදින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද රෝගීන් 175 දෙනාගෙන් 57 දෙනෙක්ම අධික ලෙස බීමත්කම නිසා කලකෝලාහල ඇති වෙලා තුවාල කරගත් අය මේ අතර කාන්තාවන් 7 දෙනෙක් ඉඳලා තිබුණා ඔවුන්ද අධික ලෙස බීමත්ව සිටි බවටයි රෝහල් ප්‍රකාශකයන් අප සමග පැවසුවේ අධික බීමත්කම සමග ඇති වූ ගැටුමකින් බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලෙක් රෝහල්ට පැමිණ තිබුණේ ඔහුගේ පිටේ ඇනුණු පිහියත් සමග රෝහල්ට ඇතුළත් කළ ඇතැම් පුද්ගලින් අධික බීමත්කම නිසා දැඩි සිහි මදගතියකින් සහ ප්‍රචණ්ඩකාරී ලෙසත් හැසිරුණු බවට තොරතුරු වාර්තා වෙනවා එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින්ද අපට තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ බීමත්කම හේතුවෙන් ඇති කරගන්නා කලකෝලාහල සහ ගැටුම්කාරී තත්වයන් සමග රෝහල් ගතවන පිරිස්ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි මේ අතර මත්පැන් අලවිසල් විවෘත කිරීම පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා බාර් ටික ඇරලා පොලිමේ පොර කනවා කෝ කවුරුවත් කතා කරන්නේ නැහැ එක රාජපක්ෂලව බලයට ගන්න දායක වෙච්ච චීවරධාරීන් කවුරුවත් කතා කරන්නේ නැහැ නේ කියන්නේ ජනතාවට බඩගිනින්න දෙන්න පුළුවන් කමක් නැහැ රට වහලා තිබුණයි කියලා රටේ يعني එන ආදායම් අඩු වෙන පුළුවන් කමක් නැහැ. එතනදී දැන් බාරක වහලා තිබුණයි කියලා කිව්වට එළියේ අරක්කු විකුණන්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගල් අරක්කු බෝතල රුපියල් 3500 4000ට එළියේ විකුණන්න තිබුණා. බාරයක ඇරලා තියෙනවා නම් දැන් නිරෝධායන ඇඳිරි නීතියේ බලපත්‍ර තියෙන කීප දෙනෙක් හරි ඉන්නවා. ඒ කෙනෙක් කරහා හරි එළියට අරක්කු ටික යයි. එතකොට දැන් මිනිස්සු කසිපු බිල මැරෙන ගල අතර වෙනවනේ. ඒකත් ලොකු දෙයක් නේ. ඇත්ත එළිදරව් කරන වෙනුවට රටේ ජනතාවට එළිදරව් වෙන ඇත්ත පවතින නොදී තව අර්බුදයක් හදනවා. අරහේ ලෝහාන් රත්වත්තේ හිරගෙදරට පැනලා නටපු නාඩගම යට යනවා බාර් එරියට පස්සේ. එතකොට දැන් රටේ යන්නේ ඊළඟට සමාජ මාධ්‍ය වලනේ බාර් කතාව. ඒ බාර් කතාව යනකොට හිරගෙදර කතාව යට යනවා. ඉතින් හිතාමතා කරන ක්‍රියාවලියක්. අපි රටේ ජනතාවගෙන පිල්ල හිටිනවා. අමාරුයි තමයි ඔළුවේ ඔක්කොම තියාගන්න එක. හැබැයි මේ ආණ්ඩු සිද්ධ කරන මේ ජාවාරම් ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය තමන් උපන් බිමට ද්‍රෝහී වූ තැනැත්තියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. එම නිසා මෙරටට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපේ මේ මිෂෙල් බැෂ්ලේ මැතිනිය චිලියේ හිටපු ඇලෙන්ඩේ කියන්නේ දේශප්‍රේමී සමාජවාදී නායකයෙක් චිලියේ බිහි වෙච්ච ඇලෙන්ඩේගේ ඉතාම ළඟ සගේ ඇලෙන්ඩේව ඝාතනය කරලා පිනොචේට රටේ බලය බලහත්කාරයෙන් අරන් දීලා ඇමරිකාව බලය සහතික කර ගැනීම සඳහා දස දහස් ගණන් චිලි ජනතාව ඒ දේශප්‍රේමී චිලි ජනතාව මැරුවා ඒ මරණ ගොඩේ මිෂෙල් බැෂ්ලේ හිටියා මොනතරම් ඇමරිකානු සුරතලියක් බවට පත් වෙලා හිටියද කිව්වොත්
වත්මන් ආණ්ඩුවේ පාලකයන් මෙරට විනාශය කරා ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. කොවිඩ් වෛරසය මේ රට විශාල විනාශයක් කෙරුවා වගේ ජීවිත 12000 ගණන් බිල් ගත්තා වගේ රාජපක්ෂ වෛරසය මේ රට විශාල විනාශයක් කරනවා. බලාගාරයේ ඉඳ කිරීමේදී නීතිපතිවරයා මේ සඳහා දීලා නැහැ අප්‍රූවල් එක. එහෙම තියෙන තත්ත්වයක් තුල තමයි මේ කාටත් ඇස් වහලා මේක කරන්න යන්නේ. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ ගන්නක් මේකට විරෝධය පළ කරලා තියෙනවා. අපි සන්තෝෂ වෙනවා ආණ්ඩුවේ මැති අමුතුරු මේකට විරෝධය පළ කිරීම. හැබැයි මේක සත්‍ය වශයෙන්ම මේක සිදු කරන දෙයක්ද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කා නැගිනහිර ජැටිය ලබා දෙන වෙලාවේ නැගිනහිර ජැටිය ලබා දෙන එකට විරුද්ධව වෘත්තීය සමිති පෙළගහන වෙලාවේ ඒ වගේ මේ සියලු දෙනාම ඇවිල්ලා මේකට විරුද්ධ වෙලා අන්තිමට මොකද උනේ නැගිනහිර ජැටිය දෙන්නේ නැතුව බටහිර ජැටිය දුන්නා දැන් මේකත් එහෙම එකක්ද කියලා අපිට සැකයක් ඇති වෙනවා දැන් මෙතන 140 ක කොටස් තමයි දෙන්නේ ඊට පස්සේ මේගොල්ලෝ තව වෙනම බලාගාරයක් හදනවා ඒ බලාගාරයේ මෙගාවට 1500ක් එතකොට අන්තිමට මේගොල්ලෝ කියයි ආ එහෙනම් මේ 140 මේක දුන්නට කමන්නේ අර 1500 නොදී ඉඳ අපි කටයුතු කරමු. එහෙම නැත්නම් 1500 දෙමු මේ 140 නොදීමු. එහෙම එකකට යන්නද දන්නේ මේ නැවත ඇවිල්ලා තියෙන එළියට. ඊයේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් දැන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීදුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීදුරේ වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා දිවුරුම් දුන්නා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මෙලෙස එම මන්ත්‍රීවරයා දිවුරුම් දුන්නේ. आंडक व्यवस्थावे हेत्त नमय व्यवस्था प्रकार දෙදාස් විසියකේ සැප්තැම්බර් මාස උසස් පෙළ විෂය මාලාව අවසන් කරන්න බැරි බව සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රකාශ කළා තියෙනවා. මං ඉල්ලීමක් කරන්න කැමති ඇමතිතුමාට ඒ ගැන විභාගය ගැන හොයලා බලලා ගතියුතු පියවර කීපේ අරගන්න කියලා. දැනට අමාත්‍යංශයේ අවධානය යොමු කර තිබෙන අතර විභාග කොමසාරිස්තුමා සමගද සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙනවා. ඉල්ලීමක් තියෙනවා ඒ උසස් පෙළ ශිෂ්‍යයින්ට පයිසෙ එන්නත ලබා දෙන්න කියලා. ඒ අදාළ විෂය මාලාවන් උගන්වලා ඒක පවත්වන්න කියලා හැකි औषध नियामन अधिकारी सतु अधि संवेदी दत्तगुणु लक्ष एकोलहकट आसन प्रमाण अतुर्धान्वी महा यही संपूर्ण वगकी एक पौद्गलिक आयतनेक परिगणिक क्रियाकर्विकुगे अत्तरद्दक्बवट लघुकिरीम तुल रटे महजन आरक्षावद दडि अवदानमकट लक्कर तिबेना विविध एन्नत गेन्वीम संधा अनुमतिय लबादीम औषध संधा अनुमतिय लबादीम एन्नत सह औषधानायने संबंध विविध विवेचन सह आंदोलनयन अतुवु මෙම කාලවකවානුව තුලම මෙවන් සිදුවීමක් ඇතිවීම විශාල සැකයකට තුරු දෙන කාරණාවක් බව පැහැදිලි. විශේෂ බාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන මගින් අනාවරණය කරමින් පවතී. විශේෂ බාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත. එන්.එම්.ආර්.ඒ සහ එපික් ආයතනය අතර මෙම තොරතුරු පද්ධතිය නිර්මාණය කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගත වී ඇත. මේ ගිවිසුම අත්සන් කරනකොට කරු විපක්ෂනායක अपराध परीक्षण दिपार्थमेंट विमर्शन तुरतुर विस्तरात्मक वार्ता
ගරුස භාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම දත්ත මැකියාම ගැටලුව තුල පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන නියාමනයේ සඳහා ඊට අදාළ පාර්ශවයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුෂල් ලියාපදිංචිය සහ ලියාපදිංචි අලුත් කිරීමට අදාළ ගොනු පමණයි. 2015-19 කාලෙදී ඖෂධ මිලදී ගැනීමේදී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිල රජය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. කැප්ටොප්‍රිල් සිරප් එක 5 මිලිග්‍රෑම් සිරප් එක 2019 දී මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 55,185කට. අපි ආවට පස්සේ 2020 අවුරුද්දේදී රුපියල් 395ට ගරු කතානායකතුමනි මිලදී ගත්තේ 138 වතාවක් මිල ඉහළයි. වීසා හා සහල් සඳහා පනවා ඇති පාලන මිලට එරෙහිව ඇතැම් පුද්ගලින්ගේ මෙහෙයවීම මත විරෝධතා සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. සහල් මාෆියාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල පමණක් ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රසායනික පොහොර භාවිතයෙන් වැළකී කාබනික පොහොර සඳහා ගොවියා යොමු කරවා ගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට මේ වන විට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතිනවා. කාබනික පොහොර වගාවට යොමු වීමේදී පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව දිගින් දිගටම මැසිවිලි නගන පසුබිමක රජය කාබනික පොහොර ආනයනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එහෙත් ඒ තුළද අර්බුදයක් නිර්මාණය කරමින් ආනයනික කාබනික පොහොර තුළ අහිතකර බැක්ටීරියාවක් අඩංගු බවට පසුගියදා අනාවරණය වුණා. මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන සභාපති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ආනයනික කාබනික පොහොර පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතාටයි. අමාත්‍යවරයා අවස්ථාව කිහිපයකදී අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ රජයේ කිසිවිටකත් ශාක සත්ව සහ මිනිස් සිරුරට අහිතකර කාබනික පොහොර රටට ආනයනය කරන්නේ නැති බවයි. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ආනයනික කාබනික පොහොර පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ සහතිකය
බතලගොඩට. බතලගොඩට මේක ඇවිල්ලා ගෙවලා තියෙන්නේ මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ උත්සවය බලන්න නෙමෙයි. පොහොරක් විදිහට වගාවට මේක කොච්චර උචිතද කියලා හොයන්න. එහෙමනම් එහෙම හොයන්න නම් මොකද්ද කරන්න ඕනි? පස්සට යොදන්න ඕන මේ පොහොර. බිමට දාන්න ඕන. එතකොට මේ බිමට දාන එක තුල මොකද්ද වෙන්නේ? මේක පැතිරෙනවා. මේක පැතිරෙන්නේ නැහැ කියලා මහින්දානන්දට දෙන්න පුළුවන්ද? සහතිකයක් දෙන්න පුළුවන්ද? මේ රටේ මීට අදාළ මහාචාර්යවරු ආචාර්යවරු විද්‍යාඥයෝ පර්යේෂණාගාර තුල පර්යේෂණ කරලා දෙන විග්‍රහයට එහා ගියපු විග්‍රහයක් මහින්දානන්දට දෙන්න පුළුවන්ද? ඊට අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අද මෙලෙස පිළිතුරු ලබා දුන්නා. රජය මේ කාබනික කෘෂිකර්මාන්තයට එළඹීමත් සමගම අපට සිද්ධ වුණා කාබනික පොහොර යම් ප්‍රතිශතයක් ආනයනය කරන්න. දැන් මේ ආනයනය කරන ලද පොහොර නැවත්වා නැවත රසායනික පොහොර ආනයනය කරවීමේ කුමන්ත්‍රණයක් මේ වෙනකොට දියත් වෙමින් පවතින. ඒ නිසා මේ රසායනික පොහොර ආනයනය කරපු ආනයනකරුවන් විසින් විශාල මුදලක් වියදම් කළා මේ පුද්ගලයන්ට මුදල් ගෙවලා තමන්ගේ මත ප්‍රකාශ කරලා. ඒ නිසා රජයක් හැටියට අපි වගකීමකින් කියනවා රට ඇතුළට ඇතුළත් කරගන්න කිසිදු කාබනික පොහොරක මනුෂ්‍ය සත්ත්ව ශාක සඳහා ඒ සුදුසු නැති බැක්ටීරියාවක් ඉන්න කිසිදු පොහොරක් අපි රට ඇතුළට ගන්නේ නැහැ. මේ උත්සාහ කරන්නේ අපි දෙන්න හදන කාබනික පොහොර නවත්තලා නැවත රසායනික පොහොර මාෆියාවට මේ රට ගෙනෙන්න තමයි මේ සියලු දෙනා උත්සාහ කරන්නේ. කෙසේ වෙතත් මහියංගනී ගොවි ජනතාව අදත් චෝදනා කළේ කාබනික පොහොර වලට යොමු වීම තුලින් සිය අස්වනු අඩුවන බවයි. විශේෂයෙන් පොහොර සානාධාර ක්‍රමයේ ඉවත් කළා කාබනික පොහොර ක්‍රමයකට නැඹුරු වීමට බලාපොරොත්තු වෙනවා. अभी गोयंग विरुद्ध ने नमूत रजे एक पाठ मे क्रियावलिय अभी तारे हेला मे काबनिक पोर भाविता अस्सन अड़ून मे सद गन्न पियवर रजे मुखदी मुलिना मुलिना किव्वा वंदिगेवन के मैं दंग किसी मुखता मे काबनिक पोर पोलोट यदी मे सीट तीहक हो हतलेक अस्सन अड़ी मा सिद्धवेन आमाइ मे काबनिक वगावट अभी अनव अभी कमति अत्र कमति ये सन्दहापट अवश्य पशु सकाशक मे आंडु එහෙම නැතුව එකපාරම අපේ ඔළුවට මහා බරක් තිබ්බ වගේ වැඩක් තමයි මේ කරේ. ගොවි ජනතාව තලාපෙලන්නේ ඇයි කියන එක අපි කාටවත් ගැටලුවක්. මේ අතර තවමත් සිය වීතෝග අලෙවි කර ගැනීමට නොහැකිව ජනතාව පීඩා විඳින්මින් සිටිනවා. ඒ අතර අනුරාධපුර, නොච්චියාගම සහ ගල්කිරියාගම ගබඩා දෙකක තිබී වීතෝග රසක් පාරිභෝගික සේවා අධිකාරිය සිය බහරියට ගෙන තිබෙනවා. මහින්දානන්ද අලුත්කමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සහල් මාෆියාව සහ උද්ඝෝෂණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල පමණක් ක්‍රියාත්මක වන බවයි. මේ වෙනකොට ගොවීන් වී සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ සියලු උද්ඝෝෂණ පැවැත්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරයි. ඒ වගේම මේ රටේ හාල්
මාෆියාව තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ. ඒ නිසා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඉන්න ගොවියන් පමණක් උපයෝගී කරගැනීමේ උද්ඝෝෂණ මාලාව පවත්වනවා. මේ උද්ඝෝෂණ සඳහා මුදල් දෙන්නේ කවුද කියලා අපි දන්නවා. මේ උද්ඝෝෂණ කරවන්නේ කවුද කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි ගොවින්ට මිලක් එන එක පිළිබඳ අපට කිසි ගැටලුවක් නැහැ. අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන පිළමමණයි අපි කියලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට වී මිලදී ගැනීම පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේ සතියේදී අවසන් තීන්දුවකට එළඹෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අල්ලගිය වන්න මහතා පවසනවා. ඒ කොටුව දුම්රිය ස්ථානයේ කිව්ෂොප් අලිවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ අතර ආන්දෝලනයට ලක්ව ඇති කිරිපිටි මිල වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයද ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැසක වෙළඳපළ හිඟය පසුගිය කාලයේ පුරාම නිරන්තරයෙන් අපට වාර්තා වුණා. මේ වන විට සමාජයේ වැඩිම කතාබහක් ඇති කර තිබෙන මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ කිරිපිටි. මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය වන කිරිපිටි විශාල ප්‍රමාණයක් අප විදේශයන්ගෙන් ආනයනය කරනවා. කිරිපිටි ආනයන කරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් ඉහළ දමන ලෙසයි. කෙසේ වෙතත් රුපියල් 350 වෙනුවට රුපියල් 200කින් මිල ඉහළ නැංවීමටයි රජය සිය එකඟත්වයේ පළ කර ඇත්තේ. දැනට වෙළඳපොළේ පවතින කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් ඉහළ නැංවුව හොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1145ක් දක්වා ඉහළ යනු ඇත. මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව මේ සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර කොළඹ කොටුව කිව්ෂොප් අලිවිසලක් විවෘත කිරීම අද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගෑස් මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් ප්‍රශ්න කළා. අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ලෝක වෙළඳපොළේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. සහල් ඒ වගේම පිටි කිරිපිටි ගෑස් සිමෙන්ති පිළිබඳව මේ සුමානේ අපි අවසාන තීරණයක් ගන්නවා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ සංශෝධිත පනත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා එම දුරෙන් ඉල්ලා සිටීම පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. කාර්යාලවල නිලධාරීන් අයින් වෙනවා ඉල්ලා අස්වෙනවා ඇයි? නෑ මගේ දෙමේ ගරු ඇමතුමා ලසන්තල කියවන්න ඇමතුමාගේ අමාත්‍යාංශේ. ඇමතුමා ඔබතුමාගෙත් යම් කෙසේ එම බලපෑමක් තියෙනවා? නෑ අපි පළපුරුදු දේශපාලනඥයෝනේ. දැන් පිස්සන් කොටුවක පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ. අපි මේ රටට සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් හඳුන්වලා දීපුවයි අපේ ඉතිහාසයේ පුරා තර්ජනය කිරීම, වැදීම්, මිනිසු මැරීම, මැරලා දනිස්සෙන් පහලට දාලා වලලන්න කියලා නියම කිරීම. මේ වගේ ප්‍රචණ්ඩ දේශපාලනීය උරුමකරුවෝ නෙවෙයි අපි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තුගමිල පාලනයක් නියම කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් වෙළඳ සංගමේ සභාපතිවරයා අද පළ කළේ මෙවන් අදහසක්. 200ට 210ට ගත්ත සීනි 122 විතරන්නේ කියලා. මේක කම්පැනික් ඉදලා අපිට දාන ගන්න පුළුවන් කියමුක නම් පොඩි මනුස්සයර මොනවද වෙන්නේ මේ පොඩි ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයෝ රස්සාවල් කියාදිනවා කී දෙනේ ජීවත් වෙනවද? එහෙම වුණොත් එහෙනම් මේ මුළු ව්‍යාපාරිකයෝ ටික ඔක්කොම නැති වෙලා යයි. ව්‍යාපාරික නැතුනොත් රටක් ඉතුරු වෙන්නේ නැහැ මට දැනෙන්නේ. ඇදිරි නීතිය දාපු ගමන් පරිප්පු රුපියල් 190 දීච්ච එක 240යි කියලා. සීනි කිලෝ එක රුපියල් 122කට ප්‍රයිස් කළා දුන්නොත් 116ට දෙන්නේ කියලා කොහෙද සීනි ගන්න තියෙන්නේ? ඈ ඉතින් මේ හැම එකකටම දොගමිල පාලනයක් ගෙනාවා නම් මේ පස්සේ වරම පසුගිය දිනවල රටේ කතාබහට ලක් වූ පොළොන්නරුවේ ඇවිදින මන්තීරුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැදුටුවා. එහිදී අනුනා හිමියන් ප්‍රකාශ කළේ දෙපාර්ශවයේම එකඟතාවයේ මත මෙම ඉදිකිරීම කටයුතු සිදු කළ යුතු බවයි. පසුගිය දිනවල රටේම අවධානය යොමුව තිබූ පරාක්‍රම සමුද්‍රයේ වැව්වැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මන්තීරුවේ වැඩ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර දමා තිබෙනවා. මෙම ඉදිකිරීමට එරෙහිව මහා සංඝරත්නය මෙන්ම විවිධ පාර්ශ්වයන් සිය විරෝධය පළ කර සිටියා. මේ අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනා හිමියන් බැහැදුටුවා. එහිදී අනුනා හිමියන් ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්ශ්වයේම එක්ව සාකච්ඡා කර මේ පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතු බවයි. මම කැමති එමෙතුමා මේක විරෝධතා සහ උද්ඝෝෂණ වලින් නෙවෙයි රජයේ මේ සියලු ආයතන මේක හොඳයි කියලා මේ වගේ දෙයක් කිරීමේ අනතුරක් නැහැ කියලා ඒ ඉංජිනේරු මහත්වරුනේ තීරණය කළ යුත්තේ. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාට කරුණු පැහැදිලි කරගන්න කරුණු දැක්වීමට අවස්ථාවක් යොදාගෙන ඒ තීරණයෙන් මේකේ තියෙන හොඳ පැත්ත නරක පැත්ත තීරණය කළ යම් කිසි මතයකට ඉන්න තියෙනවනේ ඉතාමත් හොඳයි කියන එක තමයි
ව්‍රාජ්‍යමත්‍ය රොෂාන් රණසිංහ මහතා පළකලී මෙවන් අදහසක්. මේක අවශ්‍ය දෙයක්. දැන් අපිට අනුනායක හාමුදුරුව අනුශාසනා කරද්දීම ඔබතුමාලට මට වැඩිය හොඳින් තේරෙනවා ඇතිනේ. මොකද හේතුව මේ දේත් මතක තියාගන්න ඕනේ. මේ ඓතිහාසික පූජනීය නගරේ අයිතිය තමයි පරාක්‍රම සමුද්‍රය. එතකොට පරාක්‍රම සමුද්‍රයේ තියෙන්නේ පූජනීය නගරයේ ඇතුලේ. එහෙමනම් අනුනායක හාමුදුරුවනේ විරුද්ධ වෙන්න ඕන. අනුනායක හාමුදුරුව දකින්නේ මේ කල යුතු කාර්යයක් විදියට. මොකද පූජනීය නගරයත් එක්ක පොළොන්නරුවේ පහුගිය කාලේ පූජනීය නගරයේ විදියට ඒ සංවර්ධනය වුණේ නැහැ. කීප දෙනෙක් එකතු වෙලා මහා සංගරත්නය සහ ගොවි ජනතාව නොමග යවන්න කටයුතු කරා රටේ. ඒක පොඩි දේශපාලන ඉරිසියාවකට කරන කුමන්ත්‍රණයක් විදියට තමයි මේ රජයට එරෙහිව මටත් වඩා මේ රජයට එරෙහිව කුමන්ත්‍රණයක් කියන එක හොඳට අවබෝධ කරගන්නයි කියන ඉල්ලීම තමයි විශේෂයෙන් මම මේ වෙලාවේදී කියන්නේ. පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ මාරු කිරීමක් සහ නව පත්වීමක් සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් දෙදෙනෙකු සහ රජයේම මන්ත්‍රීවරයෙකු අතර මේ වන විට දැඩි මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. සැබෑ වශයෙන්ම මේ ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන්ද මෙය සැබෑ මත ගැටුමක්ද? කලින් ඇමති විමල් ගැන මත ගැටුම, පසුව ඇමති උදේගම්මන්පිල සහ මන්ත්‍රී සාගර කාර්යවසම් අතර මත ගැටුම, ආසන්නම ඇඳිරි නීතිය දාන්න කියලා ඉල්ලපු ලිපියක් නිසා ආණ්ඩුවේ සුළු පක්ෂ සහ පොහොට්ටුවේ මැති ඇමතිරුන් අතර මත ගැටුම. දැන් ඇමති සරත් වීරසේකර සහ ඇමති ගාමිණී ලොකුගේ අතරට මැදි වූ මන්ත්‍රී ජගත් කුමාර අතර පවතින මත ගැටුම. මේවා ඇත්තටම මත ගැටුම්ද? මේ මොහොතේ රටට අවශ්‍යම ප්‍රශ්නයක් වෙනුවෙන්ද මේ මත ගැටුම් ඇති කරගන්නේ? පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ මාරුවීමක් ජාතික ප්‍රශ්නයක්ද? මේ හැමෝම ජනතා නියෝජිතයින්. ඒ කියන්නේ ජනතාව පත් කරපු අය නිසා ජනතාවටම ඔවුන්ගේ මේ හැසිරීම ගැන තීන්දුව තීරණ ගන්න අවස්ථාව දීලා අපි අද මේ අලුත්ම මත ගැටුමේ ප්‍රකාශයන් කිහිපයක් වෙත යොමු වන්නට සූදානම්. අද ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට නිසියාකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොදෙන නිසා සංවර්ධන කමිටු සභාපති ධුරෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවයි. මම වගකීම් දරපු සම්බන්ධිකන සභාපති ධුරය කරගෙන යන්න විවිධ අය බාධා කරනවා නම් ඒක දිගට කරන්න බැරි නිසා ඒ බාධක මැද්දේ, මොකද මගේ යුතුකම තමයි මේ ප්‍රදේශයේ ජනතාවට ඉන්නවා නම් යුතුකම් ඉෂ්ට කරන්නේ. ඒකට අවශ්‍ය වටපිටාව තියෙන්නේ නැතුව කවුරු හරි ඇඟිලි ගහනවා නම් ඒකට විරුද්ධ වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒකට මම සාධනීය හිතලා මගේ සභාපති ධූරය අතහැරියා. ඒ ඔබතුමාගේ ගාමිණී ලොකුගේ ඇමතුමාට උමනා උමනා විදියට මේ ස්ථානාධිපතිවරුන් මාරු කරගන්නවායි කියලා මං ඉල්ලීමක් දීලා තියෙනවා. ජනාධිපතිතුමාට ලබන 27 වෙනිදා විතර වෙනකොට තමයි මම මේ ධූරය සම්පූර්ණයෙන් අතාරින්නේ. ඒ වෙනකම් මම කියලා තියෙනවා මේක නිවැරදි කරන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඒ සම්බන්ධව පක්ෂය ඇතුලේ ජනාධිපතිතුමා, ඇමතුමා, විශේෂයෙන් බැස රාජපක්ෂ ඇමතුමා සාකච්ඡා කරලා ඒ තීන්දුව ගනිවි. මොකද මෙතනදී සාධාරණ මට වඩා මේක ප්‍රදේශයට සහ මේ රටේ රාජ්‍ය ස්වාධීන සේවාවන්ට කරන යුතුකමක් විදිහටයි මම දකින්නේ. මේ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය රත්රන් කරේ බැඳපු කටුස්සෙකුගේ ක්‍රියාවට සමාන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා පවසනවා. දැන් මම දැක්කා ඒ කාරණා පිළිබඳ සරිත්‍රිසික මහත්තයා බොහොම පැහැදිලිව පිළිතුරු දීලා තිබුණා. කවුද මේ පොලිස් ස්ථානාධිපති මාරු කරන මාංශුනේ කියලා. මට නම් කියන්න තියෙන එකම දෙයයි, සමහර මිනිසුන්ට තනතුරු ලැබුණම තනතුරු උහුලන්නේ නැතුව යනවා. හරියට අර කටුස්සට රත්තරන් බැඳාම කටුස්ස මානෙන් ගිහිල්ලා විච්ච දේ උමග ජාතකේ තියෙනවා. ඉතින් මේ මන්ත්‍රීතුමාටත් මං හිතන්නේ වෙලා තියෙන මේ රෝගේ තව ටික දවසක් යනකොට ඒ රෝගේ අඩු වෙලා යයි. විපක්ෂයේ චෝදනා කරන්නේ දැන් ආණ්ඩුව ඇතුලේ විදිරි පටන් අරගෙන ඉදිරියට ගිහිල්ලා දැන් ඒකයි මේ කින් එක කොටා ගන්නෙ. සමහර ලාබාල මෝඩ අයගේ කටවතු අපි ගණන් ගන්නෙ නෑ. මම ඔය කාරණාව ඇහුවම මම මේ ඉස්සෙල්ලත් කිව්වේ ඒකමයි, ඉස්සරහට කියන්නේ ඒකමයි. ඒගොල්ලන්ට උනන් තව මාධ්‍ය හතරක් පහක් දීලා තමන්ගේ මෝඩකම රට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒකට අපේ කිසිදු දත්වයක් නැහැ. නෑ ඉතින් මෝඩකම වැඩි වුණාම ඊට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැනේ. තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපාය. ඒක තමයි මන්ත්‍රීවරයා කරන්නේ. දැන් පක්ෂ නායකයෝ ඒ පිළිබඳව තීන්දුවක් ගන්න ඉහට අනිද්දට. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
පතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.